ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මම පළමුවෙන්ම මතක් කරන්න ඕනේ අර අපේ කාන්තා නියෝජිතතුමිය කිව්වා වගේ 2015 අපි පරාජයට පත් වුණායින් පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට ගේන්න වැඩියෙන්ම කැපකිරීම කරේ කාන්තාව. ඇයි කාන්තාව එහෙම කරේ? අවුරුදු 30ක් යුද්ධයක් මේ රටේ පැවතුනහම වැඩියෙන්ම යුද්ධයෙන් බැටකැවේ මේ රටේ කාන්තාව. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාව බලයට ගේන්න 2005 කටයුතු කරනකොට අපේ වේදිකාවල් වලට, අපේ රැස්වීම් වලට, අපේ ඡන්ද පොළට වැඩියෙන්ම ශක්තියක් උනේ කාන්තාව. එදා ඒ ලබාගත් ජයග්‍රහණයත් එක්ක මේ රටේ අවුරුදු 30ක් පැවතිච්ච යුද්ධය අවසන් කරලා මේ රටේ අපි හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න එතුමා කටයුතු කරා. යුද්ධයෙන් පස්සේ මේ රටේ යටිතල පහසුකම් නගා සිටුවලා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨත්වය තුළ වෙනසක් ඇති කරමින් කටයුතු කරන්න එදා එතුමා නායකත්වය ගත්තා. අවාසනාවකට 2015 වෙනකොට සමාජ මාධ්‍ය තුළ ගෙන ගිය රාජ්‍ය විරෝධී වැඩපිළිවෙලට මේ රටේ ජනතාව අහු වුණා. අපිත් එක්ක හිටපු මිනිස්සු පවා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාව විවේචනය කරලා එතුමාව පරාජයට පත් කළා. නැවත අපි එතුමාව බලයට ගෙනාවා. අපි බලයට ගෙනැල්ලා බලයට ගේන්න කටයුතු කරලා අපි 2015 වෙනකොට නැවත අපි පරාජයට පත් වෙලා නැවත එතුමා පාර්ලිමේන්තුව තුළ ඉඳගෙන මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරන්න කටයුතු කරා. එදා ඒ නායකත්වය දුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අපිට සංඝ වෙද ගොවි කම්කරු කියන පංචමහා බලවේගයට අපි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි උප්පත්තියෙන්ම ශ්‍රී ලංකාකාරෝ කියලා තමයි අපි හඳුන්වන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය. හැබැයි එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට අරගෙන අපිට කුඩම්මගේ සැලකිලි දක්වනකොට, අපේ පාක්ෂිකින්ට කුඩම්මගේ සැලකිලි දක්වනකොට අපිට සිද්ධ වුණා පක්ෂයක් නිර්මාණය කරන්න. එදා ඒ පක්ෂය හදපු ඇති ඔයගලන්ට මතක ඇති. මෙතන හිටිය බොහෝ දෙනෙක් ඒකට සම්බන්ධ වුණා. එක ග්‍රාමසේවක වසමකින් 10 දෙනෙක් 15 දෙනෙක් එක්කව කරගෙන ඒ අයව ගෙන්නලා ඒ අය සමග පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කරලා අපි ගම්මට්ටමේ සංවිධාන ශක්තියක් හැදුවා. ඒ හදලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබුණා. අපිට ඒ ශක්තිය ගැන විශ්වාසයක් තිබුණා. මම හැමදාම කියන දෙයක් තමයි පක්ෂයක් කියන්නේ සමාජිකයෝගේ. සමාජිකයෝ ශක්තිමත් වෙනනම් පක්ෂය ශක්තිමත් වෙනවා. සමාජිකයෝ සංවිධානය දුර්වල නම් පක්ෂය දුර්වල වෙනවා. එදා පක්ෂය ශක්තිමත් කරලා පළාත් පාලන මැතිවරණයට යනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය ගැන මට හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා තමයි අපි විපක්ෂයේ ඉඳගෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න හදන වෙලාවේ අපි සන්ධාන ගැන කතා කරනකොට මම එදා කිව්වා නෑ, පොහොට්ටුවෙන් අපි තරඟ කරමු, අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. පැය ගණන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා තියදී එකදවසක් මම නැකිලා අවසානයේදී කිව්වා කවුරු කාත් එක්ක ඉදිරිපත් වුණත් මම ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තනියම තරඟ කරන්න අපි සූදානම් කියලා තමයි මම එළියට බැස්සේ. එහෙම විශ්වාසයක් මට තිබුණේ අපේ සමාජිකත්වයේ තිබිච්ච ශක්තිය නිසා. අපි පොහොට්ටුවෙන් තරඟ කරා මන්ත්‍රීවරු 400කට ආසන්න ප්‍රමාණයක් අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණා ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ විතරක් නෙමෙයි, ඒ ලබාගත් ජයග්‍රහණයත් එක්ක පළාත් පාලන ආයතන 19,000 බලය අපිට පිටවන්න පුළුවන්කම ලැබුණා. අපි තනියම කරේ. ඊට පස්සේ අපි ජනාධිපතිවරණයට යනකොට මේ පළාත් පාලන මන්ත්‍රීවරු සාක්ෂි දරයි ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 386 දෙනෙක්ව උඩුගම්පල ගෙදෙට්ට ගෙනල්ලා වෙන වෙනම කතා කරලා අපි ඒත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගේ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ඒක ඒ කොට්ටාසනුව කොපමණක්ද කියන එක විශ්ලේෂණය කරලා අපි තීන්දුව කරා ගම්පහ දිස්ත්‍රික්කයේ
ජනාධිපති මැතිවරණය වෙනකොට අපි ලක්ෂ 3 මාර්කින් ජයග්‍රහණය කරන්න ඕනි කියලා අපි ටාගට් එකකට ගියා. මට මතකයි මේ පක්ෂයේ ලේකතුමත් මෙතන ඉන්නවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවිදිච්ච නෙළුම් මහතේ රැස්වීමේදී ගම්පා කීයකින් දින්නවද කියලා මං කිව්වම ලක්ෂ 3 මාර්කින් කියලා, අපේ ඉලක්කය 3 මාරක් කියලා කිව්වම බැසිල් මහතා කිව්වා 3 මාරක් එපා අපිට ලක්ෂ 2කින් දිනවල දෙන්න කියලා ගම්පා. හැබැයි මම ගණන් හදලා අපේ ඊ කැන්වසින් එකේ ප්‍රතිඵලය අපි ගණන් හදලා ගේංගෙට ඇවිදිච්ච තොරතුරු වල ප්‍රතිඵලය අපි ගණන් හදලා බලපුවාම මට විශ්වාසයක් තිබුණා අපි ලක්ෂ 3 මාර්කින් දින්නවා කියලා. අවසානයේදී ලේකම්තුමා දන්නවා ගම්පා දිස්ත්‍රික්කයේ අපි ලක්ෂ 365,000කින් අපි දින්න. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට ආවා. අපි යුද්ධ දිනලත් අපි දින්නේ ගම්පා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 12යි. මම කිව්වා ගම්පා දිස්ත්‍රික්කයේ අපි මන්ත්‍රීවරු 13 දෙනෙක් ගන්නවායි කිව්වා. ගන්නවා කිව්වා විතරක් නෙමෙයි මැතිවරණ ව්‍යාපාරය තුල මම කිව්වා පොහොට්ටුවේ අයට විතරක් ඡන්ද දෙන්න කියලා ඔයගලන්ට මතක ඇති. ඒ වෙලාවෙත් බැසිල් මහත්තයා මට අද කාලේ කිව්වා ඔහොම කියන්න එපා ඔයාලට ශ්‍රී ලංකාවේ එකේ ඡන්දේ නැති වෙයි මොකද අපි ඒ වෙලාවේ සම්දානගත වෙලා. මම කිව්වා කණ්ඩායමයි දිනවන්න ඕනේ පුත් අනේ පුද්ගලයෙක් දිනලා හරියන්නේ නැහැ. මගේ කණ්ඩායම දිනවන්න ඕනි කියලා මම තරගයට ගියා. අපි 13 දෙනෙක් දින්නා. අපි 13 දෙනාගෙන් එදත් අපිත් එක්ක පොහොට්ටුවේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච මිනිස්සු ටික අදටත් අපිත් එක්ක ඉන්නවා මන්ත්‍රීතුමා. පැරිෂිට් කාර්යෝ පක්ෂෙන් දාපු මිනිස්සු අලුතෙන් ගෙනල්ලා වියතුන් කියලා ගෙනාපු අය අද අපිව දාලා ගිහිල්ලා. මේවා අපි ඉගෙන ගන්න ඕනි පාඩම්. ඒ නිසා නැවත වතාවක් 2019 වෙනකොට අපි ජයග්‍රහණ කරලා අපි ශක්තිමත්ව හිටපු වෙලාවක තමයි අවාසනාවකට කොවිඩ් වසංගතය ආවේ. කොවිඩ් වසංගතය ඇවිල්ලා අවුරුදු 2ක් රට වහලා තිබුණා. ඕගලන්ට මතක ඇති රට වහන්න හදන රට වහනවද රට ඇරලා තිබුණොත් මොකද්ද අපිට ඇති වෙන ඵල විපාක කියලා අපි සාකච්ඡා වුණා. එදා වෛද්‍යවරු කිව්වා රට වහන්න රට ඇරලා තිබුණොත් අනික් රටවල් වගේ මිනිස්සු මැරෙයි, පාරවල් ගානේ, ස්පිත්තාල පිරෙයි, අපිට පාලනය කරගන්න බැරි වෙයි, ලක්ෂ එකහමාරක් දෙකක් මේ රටේ මිනිස්සු මැරෙයි කිව්වා. ආර්ථික විශේෂඥයෝ කිව්වා නෑ රට ඔය ඇරලා තියමු, එන විදියකට මුහුණ දෙමු, රට වැහුවොත් මේ රටේ ආර්ථිකය කඩම් වැටේ, ආයෙත් ආර්ථිකය ගොඩ ගන්න අමාරු වෙයි කියලා. ඒ වෙලාවේදී ගෝඨාභය මහත්තයත් එක්ක හිටපු අපි කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරපුවාම අවසානයේදී තීන්දුව කරා එන්නත් 3ක් දීලා අපි රට වහමු, එන්නත් 3 කඩිනමින් ලබා දෙමු, දීලා රට ඇරලා ආර්ථිකයට වෙන පාඩුව පියව ගන්න අපි කඩිනමින් පියවර ගමු කියලා තීන්දුව අරගෙන තමයි අපි රට වැහුවේ. රට වාල එන්නත දෙ ගෙනල්ලා එන්නත ගහන්න යනකොට කිව්වා මේක අත්අදා බැලීමක් කරන්න කිව්වා. එන්නත ගහන්න එපයි කිව්වා, කාන්තාවන්ට දරුවා හම්බෙන්නේ නැහැ කිව්වා. පිරිමින්ට කිව්වා පුරුෂලිංග පුරුෂ ශක්තිය නැති වෙයි කිව්වා. මතකද කිව්වා නේද? මතකද? මම මේ බොරු කියන්නේ. ඒ වෙලාවේ මේ පළාත් පාලන මන්ත්‍රීවරු ගම්මැට මේ සංවිධාන හදාගෙන ගිහිල්ලා තමයි ඕගොල්ලන්ව ගෙන්නගෙන එන්නත ගැහුවේ. එන්නත 3ම ගැහුවා. 3ම ගහලා රට අරිනකොට කිව්වා වෘත්තීය සමිති කාරෝ ගෙනල්ලා විපක්ෂයේ හිටපු සංවිධාන ශක්තිය මෙහෙමලා කිව්වා රට බා අරින්න යනවා, රට විනාශ වෙන්න යනවා, රට අරින්න එපයි කිව්වා. වෙල්ද සංගම් එක්කව් වෙලා රට අරින්න කියනකොට රට වහලා තිබ්බා ඒ කොට්ටාසවල. හැබැයි මතක තියාගන්න කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු මැරුණේ 16-10. ලක්ෂ කමාරක් දෙකක් මැරෙයි කියපුවා. හැබැයි මැරුණේ 16-10කින් අපිට බේර ගන්න පුළුවන් වුණේ අපි එදාගත්ත ක්‍රියාමාර්ගය නිසා. දෙයියනේ කියලා කාන්තාවන්ට ළමයි හම්බෙන එකේ වෙනසකුත් උනේ නැහැ. මම දන්නේ මම දෙන්නත් උන ගේම මගේ පුරුෂ ශක්තියට අඩුවක් උනේ නැහැ මම දන්නා තරමින්. ඒ නිසා මම මේ වෙලාවෙන් නැත්තම් නිින්ද යනවනේ කිහිළු කරන්නත් එපා. ඔක මගේ හැටි දන්නවනේ කට. ඒ නිසා බොරුව තමයි සමාජගත කරලා එයාගේ උමනා විතු කරන්න ගත්තේ. නමුත් අවසානයේදී අපි රට වහලා තිබුණ රට මිනිසුන්ට කරා